ඇදහිල්ල කතෘවර ආනන්ද එහි පරිපූර්ණක ආනන්ද වන ජේස්වාංශයේ දස නෙත්‍යම අපට දිවීමට ඇති දාවණය නොපසුබටව වීරෙන් දෝම මගම් මෙතත් පුතේ අද පළවෙනි කියවීමේ සුදු පෞතුම ඔබට මම මතක් කරනවා අපේ ජීවිත හැම තිස්සම අපේ පරමාදර්ශයේ විදිහට අපේ ටාගට් එක විදිහට අපි තියාගන්න ඕන ජේසුස් ස්වාමීන් වහන්සේට ලොකු විශ්වාසයකින් ලොකු බලාපොරොත්තුවකින් ලොකු ඇදහිල්ලකින් අපි උන්වහන්සේ පසුපස්සේ යන්න ඕන උන්වහන්සේ දිහා බලාගෙන ගමන් කරන්නට ඕන අනේ වගේ සිද්ධියක් තමයි අද සුද්ධෝ සුවිශේෂතුළු ඔබට මම මතක් කරන්නේ ජෛරස් කියන ධර්මශාලා ප්‍රධානියා තමන්ගේ දියණියව සුවපත් කරන්න කියලා පුදුමාකාර විශ්වාසයකින් බලාපොරොත්තු වෙයි. ජේසුස් ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්නේනවා. ඒ වගේම දියණිය මැරුණා කියලා දැනගත්තාමත් ලොකු විශ්වාසයකින් ජේසුස් ස්වාමීන් වහන්සේව කැඳවගෙන යනවා. උන්වහන්සේ අන්තිම මොහොතේ පවා මොනවාම හරි දෙයක් කරලා තමන්ගේ දියණියට නැමත ජීවිතය ලබා දෙවි කියන බලාපොරොත්තු වෙයි. ඒ වගේම තමයි දොළොස් වසරක් මහා ලේ රෝගයකින් පෙළුණු ස්ත්‍රිය ලොකු බලාපොරොත්තුවකින් ආව යසුගාවට තමන්ගේ සන්තකයේම නැති වෙලා තියෙන මොහොතක කිසිම දොස්තර මහත්තයෙක්ගෙන් තමන් බලාපොරොත්තු සුවේ නොලැබුණු අවස්ථාවක වැලේ වැල්නිති මොහොතක ඒ කාන්තාව ජේසුස් ස්වාමීන් වහන්සේ හොයාගෙන ආවා ජේසුස් වහන්සේ කියන පරමාදර්ශය හොයාගෙන ආවා උන්වහන්සේ කෙරෙහි අධික විශ්වාසයකින් ආවේ මේ කාන්තාව විශ්වාස කළා තමන්ට දැන් තියෙන අන්තිම අවස්ථාව තමයි ජේසුස් ස්වාමීන් වහන්සේ කියන කාරණාව. මේ හැම කෙනෙක්ම ලොකු බලාපොරොත්තුවකින් ලොකු විශ්වාසයකින් ඇදහිල්ලකින් ජේසුස් ගාවට ආපු නිසා ඒ හැම කෙනෙක්ටම සුවය සහනය ලැබුණා. මගේ අම්මේ තාත්තේ පුතේ අපේ ජීවිතේ අපි ගොඩාක් බලාපොරොත්තු තියෙන ජීවත් වෙන ඒ වගේම විවිධාකාරයේ පරමාදර්ශයන් අපේ ජීවිතය අනුගමනය කරන ඒ වගේම ගොඩාක් ටාගට්ස් වලට අපි යන්න උත්සාහ කරනවා. හැබැයි ඔබේ මගේ ජීවිතේ ජේසු කවදද අපි ටාගට් එක උනේ? ජේසුව කවද්ද අපි පරමාදර්ශයක් විදිහට සැලකුවේ? අපි තාමත් එහෙම කරලා නැත්තම් අපිට වහිරි වැරදිලා. ඒ නිසා අපි උත්සාහ කරමු අපේ ජීවිතේ අවසානම ටාගට් එක වෙන්නවා ජේසුව මුණ ගැහිම. අපේ ජීවිතයේ සන්තෝෂම දවස ජේසු මුණ ගැහෙන දවස වෙන්නට ඕන. ඒ වගේම තමයි අපේ පරමාදර්ශය වෙන්නට ඕන ජේසු. ඒකට හේතු තමයි මේ ලෝකෙ කිසිම කෙනෙක්ට කරන්න බැරි වුණු බොහෝ දේවල් උන්වහන්සේ කළා. තමන්ගේ ජීවිතේ පවා ජනතාව වෙනුවෙන් උන්වහන්සේ පරිත්‍යාග කළා. දෙවියන් වහන්සේගේ ආදරය, ප්‍රේමය, වරප්‍රසාදය මේ ලෝකෙට ගෙනත් දුන්නා. එනිසා උන්වහන්සේ දිහා බලාගෙන අපි ජීවත් වෙමු. උන්වහන්සේ ඔබේ මගේ පරමාදර්ශය කරගනිමු. ඔබට ජීවිතේයි